ඔබ රස්්‍රේ නම අහිතය ස්වාධිනරූ පහනය ප්‍රවෘතිය සමගෙන් මම චරිත දනංජය පමණු හේත්‍ර. මම මදු නිකා කරපුටුගල අදත් මුලින් මවදහනය පවත්සීර ස්ථල වෙත යහපාලනී සම අනුග්‍රහකත්වය රණවිරුවන්ට විනකළ බවච් අගමැතිකෙන් චෝතනා. වෝහාරික වාර්තාවේ සුජාත භාවය කැන පාර්ලිමින්තුවීදී මතබේදීට. එයාපස් ගැනදිරවේ සැකාර කපිලටත් බිරිඳටත් ඇප අයිමිවෙයි ඉතින් ආයු පුවන් ලක්මවුනිකරු. අයු පුවන් Thank you. අපගේ හමුදා සාමාජකින් මානුහිමිකම් උල්ලංගනය කළ පිස් ලෙස නම්කිරීමට වෙනත් රටවලට ඉඩ ලැබුණේ. දෙදහස් පහලවෙේදී ජගත් මානම හිමිකම් කවන්සලේද. ශ්‍රී ංකාවට එරෙහිවගෙන ආතිහ එක යෝජනාවට, යයාපාලන රජය සම අනුග්‍රහගත්වය දැක්වීමෙන් කළ යිතිහාසික පාවාතිමනිසා බව. ග්‍රමාත්‍ය බහිද රාජපක්ෂමතා පවසනවා. එක්සත් ජාති පක්ෂය දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්තිය පෙරමුණගෙනගේ යහපාලන ආණ්ඩුව එම පවාදීම කළ බවයි අග්‍රාමාථවරයා පවසන්නේ යුදහමදක්තේ ුතුනෙන් චනරල් ශවිද්‍රරසිල්ලා මහතා සහ ඔහුගේ පවුල සාමාචිකයන්ට. ඇමරිකාවට ඇතුළුවීම තහනම් කිරීමේ සිදුවීම පිරිබාද නිෙවදනයක් නිකුත් කරමනුයි අග්‍රාමාත්්‍යවරයාම මේ බව සඳහන් කරන්නේ. යුරෝපේ මධ්‍යතන යුකේ සාමූහික දඩුවම් සෙහිකන්වමින් කිසිදු වර්ධකට චෝදනාවකටලක් නොවූ යොද හමුදාපතිවරයාගේ බරිඳහා දරුවන්ටද එම තහංචීීම පනවාතබෙනවා. යොදහමුදාපතිවරයා මානව හිමිකම් උල්ලගනේ කළේ යයි චෝදනාක් කළද එම චෝදනා කවරේදැයි කිසිවෙක් දන්නේ නැහැ. නීතියෙන් වැරදිකරුවකු වනතුරු අපාධේකට චෝදනා ලැබුවෙකු වුවද නිර්දෝශී ලෙස සැිකියයුතු බවට සිවිල් හා දේශපාලන අයිතින් පිළිබඳ සම්මුතයෙහි සඳහන් වනවා. එහිත්තෙම නියමය ශ්‍රී ලංකායි යුදහමුදාපතිවරයාට හෝ ඔහුගේ පවුලේ සාමාචි කැන්ට බලපාන බවක් පෙනන්නට නැහැ. රාජය මේ සම්බහන්ධයෙන් දැන්ටමත් ඇමරිකා එක්ජනපදේ වෙත දැඩි විරෝධය ප්‍රකාශ කර ඇති බවද අග්‍රාමාත්‍යවරයා පවසනවා දෙදහස් පහළ වේ චකත් මානව හිමිකම් කෞවන්සිලේ තුළ ලංකාවට එරහිව ගෙන ආ යෝජනාවේ පලඹ වගන්තයෙන්ම අපගේ හමුදා මානව හිමිකාම් උල්ලංගනය කරන බවට චෝදනා කර තිබුණා. එසේබෝද ඊට සම අනු ක්‍රහය දැක්වීම තුළින් පෙනීියන්නේ යුද්ධහ අවසන්භූකාලයේ සිට ආරක්ෂක හමුදාවන්ට එරෙහිව නොයික් පාර්ශව එල්ල කළ සියලු පදනම් විරහිත චෝදනා යහපාලන හුල පිළි ක ඇති බව. යනුව මෙම යෝජනාව ලංකාවේ සම අනුග්‍රහකත්වය තුළින් පවත්පාකිෙන යාමී ක්‍රියාවලීින් ඉවත්වීමට රජය තීරණය කර ඇති බවද අග්‍රාමාත්‍යවරයා පවසනවා. යොද හමුදාපතිවරයා සහ ඔහුගේ පෞුල්ල සම්බන්ධයෙන් වන තහංචිය යහපාල්ලන හුල්ල හෙලා දැකන හැ. එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ මේ පිළිබද පදනම් විරහිත ප්‍රකාශ සිදු කරද්දී දෙමල ජාතික සඳහනය ය අගේ කරත්ති වෙනවා. මෙින් පෙනියන්නේ වටේ දේශපාලන බෙදීම පවතින්නේ එක් පැත්තකින් වට ජාතිය ගැන හිතන දේශමාමක බලවේකත් අනිත් ඇත්තෙන් රට පාවාදීමට අවස් තාවක් එනතුරු බලා සිටින දේශද්‍රෝහිනුත් අතර බෙදීමක් ලෙස බවයි අග්‍රාමාත්‍යවරය අපෙන් පාතෙන්නේ. ්‍යතර මාධ්‍ය හමු කිහිපේ දීම බේ පිළිබඳ අදහස් පලබනා. ඇමරිකා එක්සත් ජනපදයට සරතෝ බදර බලයක් නෑ වෙනත් රටක හමුදාපති පිළිබඳ තීන්දු තීරණවලට එළබින්. රටේ හමුදාපති තීරණය කරන්නේ රාජ්‍යනාය කැවින්. ඒ හමුදාපතිව තරගන්න සුස නැද් කල ීරණය කරන්නේ තරාජනාය කැවිසි. වෙනත් රටක් ඇමරිකාක් ජනපදය හමුදදාපති ගැන තීදු තීරණ දෙන්නේයන්නේ නෑ තිඒ ඒ බව තේරුම් ගෙන කටයුතු කිරීම ිතා වැගත්. ගඳගහන වැසි කිලියක් කියලා එකෙන් ඉවත් වනාා ඇමෙරිකාවට ඇඟිල්ලදික් කරන්න ගියාම ඒ මානවහිමිකම් කොමිසම. එනිසා ඒ මානවහිමකම් කොමිසමට ඇමෙරිකාව අපට එරෙහිවගෙන අපි යෝජනාව ඒවෙලාවේ හෝෂි වෙන්න තිබ බම. මංගල සමරවිර තනයි ඒ අප විරුද්ධ යෝජනාව නැවත පණගන්නලා ඒට බිරිධානය හා තරටත්වල කීපේ කස්සනු තරගෙන මංගල තසන් කරලා එක නැවත බලාත්මක කරේ. බැඳුම් කර නිකුතුව පිළබඳ ෝහාරිික විගරන වාර්තාව පාර්ලිමේතුවේදී අදත් විවාදයට ගැනුනාා. අමාත්‍ය ආචාර්ය බඳුල ගුණවර්තන හතා සඳහන් කළේ මෙම වාර්තාවේ නීති්‍යනුකුල භහවය ගැන ගැටනුවක්ති බෙන බවයි. මේ වාර්තාාව ඉතා පැහැදිලිව සුද්ද ඉංග්‍රීසියන් තියෙනවා ඉසිම වගකීමත් දරන්නේ නෑ වගකීමන් නැති එකක් සඳහා ඇයි අපි මේ පාර්ිමේතුවවැනි උත්තර ීතා දැන් අප එකගේ වෙලා පියත් පටන්ගත්තනේ ද වෙනස්කා නමාරුන මේක නීති විරෝධද දෙයක් කිසිම වගකීම හරි ඉන්න රවා නීති්‍යයනකූලභාවයක් නැති ලියවිල්ලක් ඔබතුමාගේ අහුව ආණ්ඩු ක්‍රම වක්ෂාව අනුව වලංගුද නැද කියලා ඒ කතානායකතුමා දෙිය යුතු තිීන්න්නවා දැ මේ අයට ඕනෑ ආයතා දෙයක් වෙලා යෙනවයි කියල් කියන වාර්තාව කෞදු මේ වාර්තාව යෝජනාකල් කොේ යෝජනා කළත්න්ඳිමට කොමිෂ්්‍රමීදලි යෝජනා කලේ රජල් විකරුචි මහත් සිිලෙක්ටිවල්ලි මේකරරි තෝරා බේරාගෙන මේක ගත්තා නික්කත්ෙන්නේ. බොන්ස්කෑම් එකද අපි ටෑන්ගිල්දික් කරන දේශපාන ආයු දෙයක් බවට පත්තර ගත්තා. හැබැයි මම කිව්වේදා කතා කරපු බොන්ස්කෑමක මහා අයිස්කන්දක පුංචි උඩක් විතරයි. හැැයි. මම ්‍යයන්නේ බොන්ස් කෑම් එක තුළින් මේ මංඋත්තර දෙනය නෑ. වැදගත් දේශපාලනයන්ට බං උත්තර දෙන්නක්. මේ අමම බොහො මාදම්බරයි. මත නෝනගෙනෙක් නැත්තේ බැරිකමට නෙමෙයි මගේ චොයිසක නිසා. ඒකත් මම කියනවා. මගේ රසය ඔබතු මාදත්නෑ. හරි මවාසුදියව නක් කාරමත් මගේ කතාව පුුව රනි වික්‍රමසික කාේ සිදුව. හ ැන්ක ගුදනුව පිබඳව විශාල තඩි බෑමක් කරන අතර. එවගේ මංගල සමර විරේ කතාවපුහ. අර්ජන හෙන්ද්‍රගේ ගණුදනුව පිරිසිදු කරන. මොකද ද තිබිද පාර්ලිමිීතුවන් මගේ මිතුරන් තමන් හුල්ලු වංචා දූෂන ආරක්ෂ කරනත් තමගේ ප්‍රති පාර්ශ්යන්ගේ වංච දන පිළිබඳ හඩ ැගීමත්. අද පාලි පති ිල න්ු ර නායක ජනතාව මුක්ති පෙරුණේ නායක කියනවා. එතුමල්ලව පත් කරලා තිබුණ හොරුල්ලන කමිට ල සහපතිවරන්ට, අපි හනව ඇඒ මේවා කතාකරේ නැත්ත කියලා. අපි පැහැදිලිවම කියනවා මේ වාර්තාවන් කුමන ආකාරයකට හදාගනාවත්. එදා කියපු නැති වාර්තාද පාර්ලිමෙන්න් තුර ඉදිරි පත් කලාට ජනතාව හොද ැ ැඩ කවද කියලා. ශ්‍රී ලංකන් ගුවන්මාගමේ හිටපු ප්‍රධාන විදායකමිධරරි කපිල චද්‍රසේන සහ ඔහුගේ බිරිඳ නියෝමාලි වි්‍යනායක ලබන මස හතරුණතාදක්වා යළි රක්ෂිත බඳනාගාරගත කෙරුණා ඔවුන් ඉදිරිපත්කළඇ එල්ලිමද වෙහිදී ප්‍රතික්ෂේප කෙරුණා. අපි චද්‍රසය සහුගේ බෙනිි පසුගේ හයවනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් පසුව අත්තරංගුවට ගැනනා. ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා එයාබස් සමාගමින් ගුවන් යානා ිලදී ගැනීමේදී ඇමරිකා ඩොල මලියන දෙදක අල්ලසක් ලබා ගැනීමේ චෝදනා යටතෙයි ඔවුන්ට එරෙහිව නඩු පවරාති බෙන්නේ. විිල්පත්තු රක්ෂිතය හා අවට කැෑ එලි පෙහිකර නවත පංචි කිරීමට එහි ගුණු ක ීඩ් පෙත්සමේ තින්දුව අපප්‍රේල් තුන්නදා ප්‍රශයට පත්කිරීමට අභ්‍යාජනාධකරණයන් යෝග කලා. මිනිි හ වගෞත්තරකාර පාර්ශකරුවන් අද සිය වාචික දේශනාව සංකල. පෙත් ි දේන ත්තු හට වනදාට පෙගුණු කර ලෙසටයි ෝග කැරුණේ. හිට පමත්ත ා දී හතා ඇතු ොදනකු හිම ගෞත්තරුවන් ල න රෙනනවා. අිරන ප හ ක් න්ඳ ග මි තිී ්‍රස හතා ැඩ ප ොන් ත හැරුණ. ඒර ප ක්ෂයක මුදල්ල ප හරුපිය ලක්ෂ හබැගින් ැපද ක්මත. ඩුවි බගේ අවසවර නඩු කටයුතු පි ම මාධසාකචා පැවැත්වීමම තහනම් කළ විනිසුරුවරයා එපිබඳ සියලු මාධ්‍යා අත ප්‍රධානී ැනුවත් කන ලෙස අධකරන්නේ රෙජිස්ටාන්රයටට නියෝග කළා. කොරෝනාහිවත් කොයි 19 වදසය ආසාධනය වී මෙරටින් හමුුවූ පළමු රෝග්‍යාවන චීල කාන්තාව සම්පූණයෙන්ම සුය ලබා සිය මෞරට බලා අද පිතත්වගයා. ඇය දිනවිසි හයක් පුරා අංගොඩ බෝවනරෝග විද්‍යාර්තනය ප්‍රතිකාර ලැබවා. එම රෝහලින් කාන්තාව පිටවගේ තමා වෙනුවෙන් ජීවිත අවධහනමදගෙන මහත් සණහසින් සත්කාර කළ වයිතවරුන් හෙදහෙදියන් ඇතුළු කාර්යම්මණ්ඩලයට සය ප්‍රනාමය පුද කරමින්. රුන ඒවත් ොවි-19 වස ආසාධනේ වූ පළමු රෝගයා ශ්‍රීලංකාබෙන් වර්තාාවනේ පසුගේ ජරවාරි විසි පස්වෙනිදායි. සංචාරයක් සනහා මෙරටට පැමිණෙ සිටි චීන ජාතික හතලිස්තුම් හැවරදි ලෝයෑන් සසිෙ සංචාරය අවසන් කර යලි මෞරට බලා පිටත්වයාමට සූදනම සිටි අවස්ථාවේ කටුනායික ගුවන්තුටු පොලේදී කළ පරීක්ෂාවකද මෙම රෝීතත්වය හඳනා ැනේ. එය අනුව ඇවාහම අංගොඩ ජාතික බෝන රෝග විද්‍යාතනයටට ඇතුළත් කරුණ. න රිරේ පිබඳව මුළ ලක කතාකරද ශ්‍රි ලංකාවේ සෞක ේවාවේ සබවාදී පණිවිඩේ රැකිෙන. ඇය අදදිනේදී ජාතික උුණන රෝහලින් පිටත්ව ගේයාස්. ඒ සම්පූර්ණ සුවැල් ලැබීමෙන් අනතුරුවයි. පිටත්වයාමට පෙරාතුව සුවිශේෂ සැමරුමක් මේ රෝහල් පරිශ්වේ සංවිධාන කර තිබුණා. වෙදකමත් හිෙදකමත් නිසා. මෙම කාන්තාව සුවේ ලපා පසුකීතා රෝහලින් පිටවයාමට සැලසුම් කර තිබුුණද ඇගේ මානස්සික තත්ය පීක්ෂ කිරීමට තීරණය කිරීමේ හේතුවෙන් එය කල්ගා. කෙසිේ ුවද රෝහලේ සහ වෛද්‍ය පරීක්ෂණආයතනය මහත් කැපවීම මත අද ඇට මෞරට බලා යෑමේ අවස්ථාව උතා වුණා. මුල්දින පහහයේද අයට විධාකාරයේ රෝගලක්ෂණ තිබුණා. ක්ෂණ පාල කිරීම සහකරන්න පුළුවන් ප්‍රතිිකර සියල්ල සිදුකරා. වෛරසය සම්පූර්ණයම ශරීන වත්වවෙලා කියලා පි තහවරු කරන තියෙනවා. අර යුද්ධේ ඉවරුණහාම ආමික කොච්චර සතුටුනාා දනේ ද අන්නේ ඒ වගේ තමයි මේ පොදුව කාර්රිමණ්ලය විදිහට අපේ තිබුණු එකමුත්තුකම. ඒටීම්ව එක තමයි අපිට ඉදිරියට යන්න පුඩුවන්කම තිබුණේ එය කියන ඒ රටව පි තරම් පෙෙන්ඩ්වෙෙන් හැලෝ එකොල්ො කොරනකිෙපු හම බයි කියරතම අයත් කියන්න. හින්ද අයට දැන් එය ඉන්න පිලින්න එක යට මෙහෙ දාලයන්න දුකයි කියන එක. අපිටත් ඒක දැනවා. ඇය රෝහලෙන් පිටවයාට පෙර ආගමික වතාාවත්වල තනිරත වුණා. සෞඛ්‍යමාත්‍ය පවිත්‍ර වන්නේ අර්චී මහත්මිය මෙම අවස්ථාවත්්‍යය එක්කමින් චීන චාතික කාන්තාවට සබ පැතුම් එක්තලා.. චලක් රජියක් විදිහයට ඒ නිවරදි නායකත්වය නිසා තමයි මංගහිතන්නේ පළමුුව මේ කටයුත්තයෙන් මේ රට ගලුව ගන්න පුළන්. ඒ වගේම මේ රෝහලේ කණ්ඩායි මේ රෝගියාව බේරගන්නට රෝගියාව කළමනාකරණය කරමින් මේ රටට මේ වෛරසිය පැතිරවීම වැලැක්වීමට ගත්ත ඒ ක්‍රියා මාර්ගයටත් අපි ස්තතිබන්ති වෙනවා. අයුක්පුෝුවන් සව. 是最幸运的是，我遇上了一群最有爱心和最善良的医护工作人员。感谢我的医生，感谢我所有的护士，这二十六天对我的照顾和帮助，不仅仅是治疗，更主要的是给了我爱和力量。谢谢，感谢这个国家给我的善意和爱，我还会继续来，我会让我的身边朋友都到兰卡来旅游。爱你们，谢谢。 තමන්ගේ කයාා කවුරුත් නැති රට්ටකට පැමිණ මරණය පෙනිපෙනී සිටියතිී නිසි ප්‍රතිකාර ලැබිමෙන් ජලි ජීවිතය ලැපු චීන ජාතිකකාන්තාව රෝහලින් පිටවගිය අවස්ථාව මහත් හැඟි බරපුනා. ලෝකබ දැඩි අවධනයක් යමෝුණු කොරනා වරෙසේට ශ්‍රීලංකාව. ොහම අභ ෝගත්මක මුහුණ දුන් අයි කියන රණය සම්බන්ධෙන් අපිට සතුටවට පුළුවන් මෙචීන ජාතික කාන්තාවගේ නැතගින් වැටන කඳුළු එවගේම මේ හෙදකාරය මන්්ලේ වෛද්‍යකාරය මද්ලේ එස් සියලු දෙනගේ නැතගින් වැටෙන කඳුලු කාපාන්නේ ශ්‍රී ලංකාවේ සුවසේවේ තිබෙන ශක්තිමත් භාවය ඇය අද දිනේද ශ්‍රී ලංකාවට සමුදමින් චීනය බලා පිටත්වයන්නේ ජීවිතය තවත් අඩියක් ඉදිරියට තබමින්. ඔල්දබේස් කේ. ේ ඇයි සුබ පතන්නේ ශ්‍රී ලාංකික අනනතාවය මේ සෙල්ල සමගින් වරන ලක්මල් ක්‍රිෂ්ටයන් යහන් සමගින් මම චරිත දනංජය බමනු හෙද්‍ර අංගොඩ IDඩ් රෝහල් පරිශ්‍රයේ සිට රෝගලින් පිටත්ව කියිය ලු ඔයෑන් අද පස්වර වේ යේල් අටසිය අසු හතර ධරණ ගුවන්න්‍ය නේ චීනය බලා පිටත්ව කිය චීනය පිට ද වි 19 වැරදුනු චීන ජාතිකකුට ප්‍රතිකාරකර සම්පූර්ණ සුුවේ ලාබාතුන් රටක් ලෙස නිදහ සෞඛ්‍ය සේවාාවක් ප්‍රාත්මක ශ්‍රී ලංකාව ඉතිහාසයට එක්වනා. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සමක ජන බලවේගේ ඉදිරි මැතිවරණට ඉදිරිපත්වන ලක්ුණ පිළිබඳව මැතිවරන කොමිසම සමඟ පැවැති සාකච්ඡා එකඟත්වයෙන් තොරව අවසන් වනා. හන්සේ අල් ලකුණ නවසන්ධානයට ලබා ගැනීමට, නව ප්‍රජාතන්තවාදී පෙරබුණේ එකගත්වේ අවශ්‍ය පව මැතිවරණ කොමිසම මෙහිදීතන්වාත වෙනවා නවසන්ධහනය ඉදිරි මැතිවනයට තරග කරන ලාංශනය පිබඳ අවසන් ීන්දවක් ගැනීමට, එක් ජාතික පක්ෂ කෘති්‍යාධිකාරීම අණ්ඩලය අද රැස්සුන. ඒ පක්ෂනායක රනිල් වික්ටම සිංහ හතාගේ ප්‍රදහනත්වෙන්. ඒද අලයා ලකුණින් තරග කිරීම බහුතර එකගේ අදහස වීතිබෙනවා. එහෙත්ද නිතිමේ ගැටලුමතුවර නිසා හන්සයා ලකුණින් තරග කිරීමට එක් ජාති පක්ෂ කෘ්‍යාධිකාරීමන්නලය අද පෙරවඩු ඇත් ඉන්දු කළලා. පෘත්‍යාධිකාරීමමන්ලේ සියලු දෙනා එකට එකතුවෙලා තිරණය කළ දැනට තිබෙන ලාංජන සම්බන්ධෙන් මැතිවරණ කොමිසමේ තිරණය ලබාගන්නඒ නඔබුතු මලාලියත් නැතුුණනත් ගැ තම රොත්ය. අලි නතිකර බෑන එක්සත්ජාතිපක්ෂේ ලක්ුණ අලිය ිතිර කල දයනවා සලකුණ හන්සයා හැඩියට බාරග්ඩ දැයි තයෙ ආපහෝ න්න ස්රයි ස්රයි. මගේ පෞද්ගලික මතේ නම් අපි අලියගෙන් තරන් කරන්නට ඕන කියන මතේ තමයි වගන්නේ නමුත් තියනයක් ගත්තා ඉදිරියේදී හන්සේත් එක වෙලා යන්න. යනවා පසුවක් ජතිකක්ෂ නියෝජතිතන් ැතිවරන කොමිසමට මේ පිළිබඳ කරුණු වාර්තා කලා එහිදී කොිසම දන්ව ඇත්ති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලාංචනය ලබාදීමම පිළිබඳ එකත්ව පල තු බවයි ර පා ගතව ර හන්සය ලකුණන භාච්චි බැ කියලා කොමිසන් එකළ වැඩිය දැනගන්න තරෝගේ නෑ ඒ අපි අභ්‍යන්තර පම ප්‍රශනයගේ අපි කතාගන්න ඉදි අලියයි හන්සේ දැන් කතාගල වැඩි මේකත නොමුගෝත් අපි දෝන අලිය හන්ස නකින් දෙන්නේ න්සියාල්ලකුණ තවත් පක්ෂයකින් මාරු කිරීමේදී නැවත ඒ හන්සියා ලකුණ එම පක්ෂයට ඊළඟ පාර්මේතු මැතිවරණ කෙනක ලබාගත නොහැකි කියන ප්‍රශ්නය ද පැන්න ගනඒවගේම ඒ පක්ෂයේ අයගේ එක ධාවතයෙන් ඕන කොම සරිස්තුමාගේ මතය මොනමගේ උදවුණේ සාමානෙන් අප ි තක තන්න පක්වුව. ඒ ප වෙන මතකොට හදව නැදේ හ න හට තර ර තර ම හන් අල ජනතාව ඉන්නනික හදවත පොට කයිගුුණනේ ද ීත. තමන් ආසරත් හදොතත් කියේ මටත් හදවොත් යර මදන්න ක බයිපස් කරලාද කියලා ඕකට වැෑල්දාලාද කියලා. ්‍රලකා දහස් පොදුජන සඳහන, ප්‍රමුඛ අරමුණවන්නේ බෙදී වෙඩමී සිටි ප්‍රගතිශවලී බලවේග එක පෙරමුණකටගෙන රට ගොඩහැකීම වෙනුවෙන්, දැවන්ත මහජන විශවාසයක් ගොඩනකා ැනීම බව, ශ්‍රීලංකා නිහස් පක්ෂයේ මාධ ප්‍රකාශක පාගලිමන්තු මත්‍රේ වීර කුමාර දිසානායක මහතා පවසනවා. සඳහනේ අරුණු පැහදිලි කිරීම වෙනෙන්, ස්වීලකා නිදහස් පක්ෂ මුලස්ථානය පැවැති මාතතිහමුවේදී ඒ මහතා මේ භාව ප්‍රකාශ්‍ර කලා. ලංකා නිදහස් පපුදුජන සඳහනය ලියාපදිංච සඳහා මැතිවන කොිසම වෙත ඉරිත් කරති බෙනවා. මෙම සඳහනය බිහිවන්නේ ශ්‍රී ංකා පොජනෙරමුණ ශ්‍ර ලංකා නිදහක්ෂ ඇළූ මෙරට දැබැන්ත පක්ෂ රැසක සහයෝගෙන්. නව සඳහනය බිහිවීම දේශපාලනයේ නවගමනක ඇරමුම බවයි විරකුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ. මහා දැවන්ත ජනතා බලවේගේක අවශ්‍යිතාව දයනු ශවාශ දැන ඉති මේ සධාන කොඩ නැගේීම මුක්ක්‍ය පරමාර්ත තියන්නේ මහජන විශ්වාසය කියයන එක ආ්ඩුව වෙතත් අපි සියලු දෙන වෙතත් ලබා ගැනීම. මේ සන්ධානය ලියාපදිංි කිරීම අපි මැතුවරෙන් තුඩෙන්ද එකේ ආ්ඩුව පිටවල යොරයි ක කියෙක තමයි ජනතාවට යන පනිවිටේ මෙතර ශ ලංකා පොදන පෙරමුණ පක්ෂකාරයාල පැති මාද හමේද රජමාත්‍යස් පී දිසානායකම හතා නව සන්දහන අරමුණු පැහැදිලි කළ. පක්ෂ දාශය. පුලල් දේශ පේමි ප්‍රගටශීලි වමේ සන්ධානයක් ගොඩනැගවා එනි සමංහිතන පි දැ. ඉතාම ශක්තිමත්ව ඉළඟ මහා මැතිවරණයට යන්න සූධනමින් ඉන්න. ඒ මැතිවරණේදී අපි විශ්වාස කරනවා අපිට මන්ත්‍රයාසන එකසය පණහකට යන්නක. මේ මැතිවරණයේද ශ්‍රී ලංකා නිදස් පොදුජන පෙරමුණ සධානය කැට ශක්තිමත්ව පාලිමිින්තු මැතිවරණයට ඉදිරිපත්වවෙ ල තුනේ දෙේක අනිවාර් ජයගනහනයක් ලබන බව පිතාමත්ම සන්තෝසයෙන් මතක් කරන්න ඕන මොකද අපි හැමදාම වමේ පක්ෂ එකට එකතුළ සධානගත වෙච්ච හැම වෙලාකම අපිට විශෂ් යගනනානයක් ැිලාතින. මධද හමුවේද පාලමේ මන්ත්‍රී පාලි රගේ ්ාර ම ගැනද ර ජමාත්‍ය ස්පීදසානායකම හතා අදහස් පල කළ අපේ රගේ බණ්ඩාර මංසිතුමා එතුමා එතුමාගේ නමින්ම එල්ලාර්ශීදම කරගෙන අකර පහක්විතර අල්ලගෙන දැන් නිසාල ගොඩනැගිල්ලක්හදනව නූරේලි අප එක තහනම් කර එවගේම එක එයාට මන්ත්‍රීවර කැට කිසි සේත් එව්‍යාපාර කටයුතු කරන්න බෑ ඉටම අරන්තියන්න එයා නමින්ම. පෞගි කාලේ රංගේ කියල මං කතා කර කියලා කිව කාරණයෙත් මං ගැන කූත්ම කිවෙනෑ කිව ඇත මට අනාගතෙත් වෙන යියට කතා කරන්න තියන් නිසා අදිසියක් වුණු. හැබැයි මම එයාට නෙම කතා කර යා මට. හෙටපු අග්‍රාමාත දීම ජාරත්ත මතාගේ තෙමස් පුරර්ණ ධනමය පින්කමට ජනාධපති ගෝටාවේ රජපක්ෂ ැතු ම සහ අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ බතා අසා භාගය වුනාා. ටපු අග්‍රමාතය දීමම් ජයරත්තම මතාගේ තෙමස් පූර්ණ දානමය පින්කම පැවැත්තුනේ ගම්පොල පිහිටිය මහතාගේ නිස දී. මල්ලතු පාර්ශවය අනුනායක පූජ්හ නියංගොඩ විජිත සිරිස්වාමීන් වහන්සේ. අස්කිරිපර්්වය අනුනායක පූජ්හ ආනමන්වේ දම්මදස්සී, පූජ්හ වේඩුවේ උපාලයනස්වාමීන් වහසේ ප්‍රමුඛ මහා සංග්‍රත්නය දානමය පින්කමට වැඩම කරසිටියා. මැති ඇමතිවරුන් ඇතුළ විශාල පිරිසක්ද මේ සඳහා සහභාගි වුණා. අධිරනවල ඇති අඩු විභාග කිරීම ප්‍රමාදවීම වැලැක්වීම සඳහා, ප්‍රමවේදයක් සකස්කන බව අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතා පවසනවා. ඒ සඳහා සියලු අධිකරනවලට ඩිජිටල් පහසුකම් ලබාතන බවයි අමාත්‍යවරයා ප්‍රකාශව කළේ. අධිකරන කාර්ුවන් කඩිනම් කිරීම සහ ඩිජිටල් කැමරාහ දත්ත ගබඩා කිරීමේ උපාංග නොමැවීම ගැටලුකාී තත්වයක් බවට අධිකරන අමාත්‍යංශය හඳුනාගත්තා. ට විසමක් ලෙසයි ඩිල් කැරා ඇතුළ උපාග මිලදී ගැීමට පියවර ගැනේ. රුපියල් මියන හතරක් වැෑකරමින් ලබාගත් එම උපකරන අධිරන වෙත ලබාදීම අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වාමහතාගේ ප්‍රදහනත්වෙන් සිදුකෙරුණා.ඒ අඩුකරන් සඳහා පැමිෙන ජනතාවට පහසකුවන් ලබාදීම කරන්නේ ඉතාම හල්පවශ. අවශ්‍ය සනීපහරක්ෂක පහසුක පිළිබඳව දි සැලසුම් කරන සෑම අධිකරණයතම අපි ලබා දෙැදුවනෙක්. දැ ඩිටල් යුගගේට ඇවිල තියෙන්නේ. අපි ඉදිරියේදී සියලු මාධිකරණ ඩිජිටල් කරණය කිරීමේ වැලසටහනකට අපි ගවාක් සටන් කරනවා බහණ්ඩාගාරයයක් එක්ක. ැල් ාදීපතුරන් ලෙස වැඩපැලූ හයිසේ අනු තුන්දනෙකුසඳ හ ස්තීර පත්වීම් ලබාදීමම අද සිදු කරුණා. එමෙන්ම ශ්‍රීනි විවාාගෙන් සමතු තැල් ස්ථාධීපතුරුන් තුන්සේ දෙෙනනකුගේ සස්වීමම්බලට අදාල ලිපි ලබාදීමද සිදුකරුණේ අමාත්‍ය ආචාරය බන්දලකුන් වර්ත, රාජච මාත්‍ය ලක්ෂව ඥා අභිවර්ධනයට මහතරුන්ගේ ප්‍රධානත්වය. දිවන පුා තැල්කාරයාල හර දහස් හැටතුනක් ක්‍රාත්මක වනවා. තැපැල් සේ බව සඳහා නොව තාක්ෂණි හදුන් පාතීමටද සැලසුම් කර තිබෙනවා. ඒන් පසබිමක උසස්වීම් ලබාදී ඇත්තේ වසරහතරකට පසවයි. අග මාත්‍ය මහිදරාජි පක්ෂමහතා වාතිබූ සුබ පැතුම් පණනි බොඩේ, රාජ්‍ය අමාත්‍යය ලක්ෂමණ ්‍යාපා අභේවර්තන බහතා මෙිහිතීදිරි පත් කලා. තවමත් නොවිසුදදුන ගැටලු තිබෙනවන. තමුන්නාආන්සරට ලබාදීයුත් සියලු අයිතිවාසිකම් වරක් ප්‍රසාද. ඒ නිර්දේශනුවෝ ලබාදීමට වෝට අබේ රාජ පක්ස රාජය කැපවෙල සිටි නොය ගෙනනක මං මේ අවස්ථාවදිි මතක් කරන්ට කැමතිමෙනවා. ැො හතු විකුණ න්න රජ ස ध න බ ලබ ය යක් ට මේ පच න්නවා. ැप කාරයා නවී තාක් සිනයට අනු දිවුණ කා න්න විශේෂම ි ප යක් ැට ට නිස්ු වස ස් හැටියයට චच කන්න අප सा වැප කට ව ී වෙලා . පවත්ී වදාළ පූජ්‍ය අම්පිටියේ රාකුල ස්වාමින් වහන්සේ සම්බුදු සසුනේ පැවැත්මටත් බෞද්ධ සංස්කෘතිය උන්න තියටත් උතුම් පැවිදිතිවිය කැප කළ බව චනාධිපති, ගෝටාභය රජ පක්ෂ මැතිතුමා පවසනවා. උන්වහන්සේගේ අපවත්වීමමෙනුවෙන් ශෝක පනෝඩයක් නිකුත් කරමෙනුයි ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශව කරන්නේ. මහරගම සිරි වජනඥාල ධර්මායතනාධිපති පූජ අම්පිටිය ශ්‍රී රහුල සාමීන් වහස්සේ රඟ කාරිී දහම් පාසල් ක්‍රමෙන් බැහැරව වජරඥාන සම්ප්‍රදායක් ගොඩනැගීමට පුරෝගාමියු බව ජනාධීපතිතුමා පවසනවා. උන්වහන්සේගේ අපවත්වීම ශාසනයට සහ රටට බලවත් පාඩුවක් බවයි ජනාධීපතිතුමා ශෝක පනිිවිඩීෙන් වැඩදිරටත් සඳහන් කරන්නේ. පූජ්‍ය අපිටියයේ ්‍රීරාහුල ස්මින්න් වහන්සේගේ අපවත්වීම සම්හන්ධයෙන් අග්‍රමාත්‍ය මහිදරාජ පක්ෂ මහතාද ශෝක පනිිවිඩක්නිකුත් කරති බෙනවා. විදෙස්ටවල ධර්ම ප්‍රචාරක කටයුතුවලදී උන්හන්සේ කළ මෙහෙ ශාෂන අභිවුරදියයට දායක වූ බවයි අග්‍රාමාත්‍යපරයා එම පනිවිඩින් සඳහන් කරතිබෙන්නේ අයිෝ තුලින් අද අපි සමුගන්නවා ඔබට සුබරාත්යක් www.ipnnews.telk